හොඳයි අයිබෝන් ළමයි මේ අපි එකතු වෙන්නේ මේ වීඩියෝ එකෙන් කලින් කරපු වීඩියෝ එකට මේක සම්බන්ධයි. ඒ කියන්නේ අපි ආශෘති ඥානය හා බහිෂ්ඨාවය කියලා කලින් වීඩියෝ එකේ කතා කරා. ඒකදී අපි බහිෂ්ඨාවේ පාඩමට හැඳින්වීමක් ඒ වගේම ඒකෙන් මානව බහිෂ්ඨාවේ පද්ධතියට ආවා අන් ප්‍රවේශ වුණා අපි. හැබැයි ඒක ඊට පස්සේ කොටස් ටික අපි කතා කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් වකුගඩු රුක්ක අපි කතා කරා. වකුගඩුව නමුත් ඒක හැදලා තියෙන මොනවාද කියන එක කතා කරන්නේ නැහැ. එතනින් අපි මේ වීඩියෝ එක අවසන් කළා. මේක එතකොට පාර්ට් 2 හරි බහිෂ්ඨාවේ පාර්ට් 2 එක දෙවෙනි කොටස. හරි මේකත් එක්ක තව වීඩියෝ එකක් එනවා මේකේ. එතකොට තමයි බහිෂ්ඨාවේ සම්පූර්ණ වෙන්නේ. හොඳයි. එහෙනම් මේ වීඩියෝ එකේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුක්කානුවක ව්‍යුහය සහ මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය. හරි ඔන්නේ කොටසේ ප්‍රධාන වශයෙන් මේක අවසන් වෙද්දී ඕගොල්ලෝ දැනගන්න ඕන. ඒත් මේක කෙලින්ම රචන ප්‍රශ්නයකට එන්න පුළුවන්. හරි රචන ප්‍රශ්නේ පළවෙනි එක ඒ කොටස රුක්කානුවක ව්‍යුහය විස්තර කරනවා. දෙක ඒ කියන්නේ බී කොටස මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය විස්තර කරනවා. හරි දෙකටම එතකොට ෆුල් මාක්ස් ගන්න පුළුවන් 150ක වීඩියෝ එකක් මේක හරි දකුණු 150ක වීඩියෝ. හරි එහෙනම් අපි බලමු වකුගඩුවක් අපි කතා කරා. වකුගඩුවක් වකුගඩුව දෙකක් යුගලක් තියෙන මානවයාට. ඒතර ඒ මානවයාගේ වකුගඩුවක් ගත්තයින් පස්සේ මේ රුක්කානු හරි රෝ රුක්ක මේ රුක්කානු හරි ඒ දෙක පටලවා ගන්න එපා. ඒ රුක්කානුවක් ගත්තයින් පස්සේ මෙයා හරි රුක්කානුවක ව්‍යුහය සරගුවා. මේගොල්ලෝ ඉන්නවා මිලියනයක් පමණ එක වකුගඩුවක. හරි එක වකුගඩුවක මිලියනයක් කියන්නේ කවුරු 6ක් නේද? රුක්කානු මිලියන 6ක් පමණ තියෙනවා කියලා කියනවා සාමාන්‍යයෙන්. මේ අංක දැනගන්න ඕනේ හරි. එක රුක්කානුක මිලියනයක් හරි. මිලියනයක් පමණ ඒක රුක්කානු දෙක මිලියන දෙක. දැන් සාමාන්‍ය වකුගඩුවේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය. ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය කියන දෙකම වෙන්නේ මේ රුක්කානු. ඔයාලා මතක ඇති එහෙම අවස්ථාවක් තිබුණා අපිට අර අක්මාවේ. අක්මාව ගැන කතා කරනකොට ඒකේ ව්‍යුහමය එකකේ අක්මා ශෛලිය කිව්වා. කෘත්‍යමය එකකේ උනේ අක්මා අනුකම්පිකාව. හැබැයි මේ බරිස්සාව රුක්ක ගැන කතා කරනකොට රුක්කය කියන අවයවය ඇතුළත තියෙනා වූ ව්‍යුහමය එකකයක් රුක්කානුව කෘත්‍යමය එකකයක් රුක්කානු. ඒ කියන්නේ ව්‍යුහමය වශයෙන් කෘත්‍යමය වශයෙන් මෙයා මූලික එකකයක් පිළිදෙර ක්‍රියා කරනවා මෙතන. රුක්කානුවක් සලකපුවහම ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වකුගඩුව තුළ වර්ග දෙකක්. ඒ රුක්කානු වර්ග දෙකක් හරි. එකක් තමයි බාහික රුක්කානු. බාහික රුක්කානු අනිත් එකේ නම ටිකක් අමුතු නමක් තියෙනවා හරි. මොන රුක්කානු කියලා දේවල් කියන්නේ? ජක්ෂ්ට මජ්ජ. ජක්ෂ්ට මජ්ජ රුක්කානු. බාහික රුක්කාණු කියලා තියෙනවා. ආපෝ තියෙනවා ජක්ෂ්ට මජ්ජා රුක්කාණු කියලා. බාහික රුක්කාණු කියලා කියන්නේ ඕගොල්ලෝ මතක ඇති වක්කොඩුවේ අපි ව්‍යුහය යනද පොන්චි බීජයක් වගේ යනද වක්කොඩුවේ ව්‍යුහය. ඒකේ රුක්ක ප්‍රාවරය ඊට පස්සේ තිබ්බ බාහික. එතකොට බාහික ප්‍රදේශයේ තමයි මේ බාහික රුක්කාණු වැඩි වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ. හරි. ඒ බාහික රුක්කාණු ගත්තයින් පස්සේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ මේ මෙන්න මේ කලුවේ රිවියු එක මම අර වර්ෂයේ මේක විස්තර කරනවා. හරි කොටස් නම් කරලා ඒක මම කරනවා. හරි සාමාන්‍ය මෙහෙම තියෙනවා උත්කරණය මේ මේ උහෙ දර වර්ෂයේ ඔයගලන්ට අඳුර ගන්න පුළුවන්. ඒක දැන් වක්වඩුව මෙහෙම තියෙනකොට මෙන්න තියෙනවා වක්වඩුව. ඔහොම වක්වඩුව තියෙනකොට එතකොට දැන් මේකේ බාරිකේ කියන්නේ මේ වගේ ප්‍රදේශය. මෙහෙම තියෙනවා පිරමීඩ. ඒ පිරමීඩ වලින් තමයි මොකක්ද කියලා තියෙනවා රුක්ක මජ්ජාව. මේ වගේ දඟ තමයි මොනවද කියන්නේ රුක්කානු කියන්නේ මේ ඉමෙන්න මෙතන. හරි දැන් මේ වගේ දැන් ඔය කෝප්පේ වගේ ව්‍යුහය තියෙනවා. ඊට පස්සේ ඒකෙන් මෙහෙම සමහර රුක්කානු තියෙනවා. සමහරක් ඒවා මෙහෙම ගැඹුරට තියෙනවා. එතම දෙකක් යනදන ආකාර. ඊතර ඔයගලන්ට මේ දෙක බැලුවොත් දැන් ඔක්කොටුවක් කපලා බැලුවොත් මෙහෙම දෙකක් පේනවා නා. ඔයාලා නම් කරනවා එතකොට මේ දෙක මොනවද කියලාද? මෙයා බාහිර රුක්කානු. මෙයා ජක්ෂ්ඨ මජ්ජ රුක්ක. රෑ මජ්ජ නමකුත් තියෙනවනේ මජ්ජ කියන්නේ. ඒතොර එයා මජ්ජාව තුන ගැඹුරට විඳිනවා. විශේෂයෙන්ම යල් මේ පුඩුවක් ආකාරයෙන් තියෙන කොටස මේකට අපි කියනවා හෙල්ලේ පුඩුව කියලා.
ඒ පුඩුව ගොඩක් දිගට ඒ කියන්නේ දිගට පවතිනවා මජ්ජාවේ ගැඹුරට මෙයානම් කාගෙද මෙන්න මේ ස්වරූපයෙන් උක්කාණු වර්ගය ජක්ෂ මජ්ජාව උක්කාණු වර්ගය බාහික උක්කාණු වල ගොඩක් ගැඹුරට විදෙන්නේ නැහැ එයා කෙටි ඒ අනුව වෙනසක් තියෙනවා ඒ දෙක අනුව තමයි වෙනස්කම ඇති වෙලා තියෙන්නේ ඒ උක්කාණු වර්ග දෙකේ ඒක ප්‍රධාන වශයෙන් ගත්තයින් පස්සේ උක්කාණු හැම එකේම වර්ග දෙකටම අදාළව මෙන්න මේ කොටස ඒ කියන්නේ මේ මෙන්න මේ කොටස මේ ඒ කොටස හැමතිස්සෙම තියෙන්නේ බාහිරක නේද ඒක තමයි අර කලින් අපි කිව්වේ කතා කරද්දී බාහිරක ගැන කතා කරනකොට කිව්වේ බාහිරක කණිසමය කියලා හරි තිත් තිත් වගේ තියෙනවා කණිසමය හරි යනවා වර්ග දෙකක් තියෙනවා ඒ වර්ග දෙක ගැනත් වර්ග දෙකක් විදිහට ඒක වෙනස අපි කතා කරලා ඊට පස්සේ අපි කලින්ම යමු උක්කාණුවේ කොටස් ගැන කතා කරමු මූලිකව ඒ දෙවල් දෙක කියනවනේ විභවය කෘත්‍යම ඒකකයේ රුක්කාණුවයි ඊට පස්සේ මිලියනයක් පමණ තියෙන රුක්කේ ගත්තාන් පස්සේ ආපහු වර්ග දෙකයි ඒ වර්ග දෙකේ වෙනස. ඒක ඔයවට පොයින්ට්ස් හරි. ඔය අල්ලන කොටක් අය පටන් ගන්න කලින්ම පළවෙනි කොටස් වලින් හරි රුක්කාණුවේ මෙන් මේ කොටස් අන්තර්ගතයි කියලා පටන් ගන්න. එතකොට අර කලින් තිබ්බ පොයින්ට්ස් වලින් පහක් හයක්ම හැලෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ප්ලෑන් කරගන්න බැරි ප්‍රශ්නයක්. හරි ප්‍රශ්නයක් SC එකක් අහපම ඒක ප්ලෑන් කරගන්න බැහැ. ඒ නෙමෙයි විయోగ දෙයක් තව ස්මෝල් ප්ලෑන් කරගන්න. වාක්‍ය දෙක පියන ගන්නවත් ඉතින් ඒ හැකියාව ඔයගොල්ලෝ හදා ගන්න ඕන අනිවාර්යයෙන් මෙතන. හොඳයි. දැන් අපි ගත්තොත් පළවෙනි තැන මෙන්න මේ කොටස. මෙතනින් අපි ආරම්භ කරමු. මෙතනින් එමු දිගට යන්න ඉතින්. දැන් මේ කොටසට අපි කියනවා මොකක් කියලාද? මෙයන් මෙන්න මේ කොටසට මේ බෝලයක් වගේ තියෙන හැටි රුධිර කේශනාලික මේ තියෙන හැටි रुद्रेमेंगे මේ සයිස් එකට රුක්කාණුවක් පේනවා නම් මේ බෝඩ් එකටත් වැඩි ලොකුයි රුක්කේ හරි. එහෙනම් මේ වගේ මිලියනයක් තියෙන දෙපාර. රුක්කේ ඇතුළ තමයි මිලියනේ තියෙන්නේ. ඒත් එයානෝ අපිට කියන්න පුළුවන් මෙන්න මේ කියන රුධිර ක්ලේශනාලික. දැන් මේ කියන්නේ ඒ හැදිලා එන අර රුක්කිය දමණියේ දමණිකාව. මේ කියන්නේ හරි. ඒ දමණිකාව මගින් හරිද? හදනවා ක්ලේශනාලික ආජානය. දමනිකාව බෙදিলা කේශනාලික ජාලයක් හදනවනේ ඒකෙන් තමයි පිළිගන්න ඕන නේද දමනික දමනිය දමනිකා ඊට පස්සේ කේශනාලික ගැටලුව නැහැ ඊට පස්සේ තමයි ගැටලුව එන්නේ මේ මොකක්ද ඒකට සාමාන්‍ය ශිරාව එහෙමනේ අපේ සුළු දිර සංසාර පද්ධතිය සැකසුනේ හැබැයි මෙතෙන්දි මේකත් දමනිකාව එක විශේෂිත වූ අවස්ථාවක් අපේ දේහයේ තියෙන දමනිකාවකින් ආපහු දමනිකාවකම ආරම්භ වෙනවා දමනිකාවක් මගින් කේශනාලික ජාලයක් ඇති කරලා ඒකෙන් ආපහු දමනිකාවකම ආරම්භ වෙනවා ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මෙතෙන්දී මෙයාට ද්‍රව්‍ය පෙරන්න අපේ දැන් බහිෂ්ඨාවය කරන්න නම් ඒ ද්‍රව්‍ය ටික පෙරන්න එපායි දේහයට අවශ්‍ය නැති ද්‍රව්‍ය. ඒ පෙරීමේ කටයුතු සිද්ධ කරන්න තමයි මේ වගේ අනුවර්තනයක් අපේ දරන්නේ. පැහැදිලිද? ඉතින් යනවා ඒවා විශේෂ දැන් හරි. මේ දමනිකාවට නමක් තියෙනවා. ඒ කියන්නේ එන රුධිරයගෙන එන කාට රුධිරයගෙන එනද රුක්කාණුව වෙත රුධිරයගෙන එන ධමනිකාවට කියනවා මොන ධමනිකාව කියලාද අභිවාහී ධමනිකාව කියලා අභිවාහී එතකොට එක අරගෙන නැගෙන එන කියන අදහස වෙනවා මේ පිටවන ධමනිකාවට අපි කියනවා අපවාහී ධමනිකාව කියලා මොනවයිද අපවාහී ධමනිකාව යනවා අභිවාහී දමනිකාවත් අපවාහී දමනිකාවත් අතර තියෙනවා එකට ගොනු වෙච්ච කේශනාලිකා ජාලය. ඒ කේශනාලිකා ජාලය දැන් මේක ගුලියක් කියලා අපි කියනවා. ඔය ගුලි කාලා වගේ ඉන්නවා එහෙම ගන්න මේ මේ කියන්නේ ගුලියක් වගේ. ඒ කියන්නේ ඒ නමින්ම තියෙනවා හරි. පොතේ තියෙනවා මේ ගුලියක් වගේ කියලා. එහෙනම් මේ කේශනාලිකා ගොනුවක්. එකිනෙර ගොනු වෙලා හරි. නිකම්ම අනිකුත් ස්ථානවල දේහයේ තියෙන කේශනාලිකා වල ස්වරූපයට වඩා මෙතන උඹ දෙලා තියෙන කේශනාලිකා එකට ගොනු වෙනවා. ගුලියක් වගේ හරි.
විශාල ප්‍රමාණයක කේශනාලික සංවිධානය මෙතන සකස් වෙලා තියෙනවා. ඒකයි එහෙම කියන්නේ. යනෝ මේ දමනිකා දෙක අතර කේශනාලික එහෙම ඇදලා තියෙනවා. ඒ වගේ දැන් බලන්න මේ අනුවර්තන පෙරන්න තියෙන අනුවර්තන හරි ගුලි කියනවා පෙරනවා කියන මොනවා කියනවද දන්නේ නැහැ ගන්න දෙවල. ඊට පස්සේ තව වෙනසක් ඕගොල්ලන්ට බැලුව බැලමටත් පේන්න ඕනේ. හරි රූපේ බලනවාම දැන් මට බොඩේ බලපුවම පේනවා ඒ රූපේ වෙනසක් තියෙනවා කියලා. වෙනසක් තියෙනදයි මම කියන්නේ හරි. මෙයා ටිකක් මහතයි කියලා පේනවාද ඕගොල්ලන්ට මෙයාට වඩා? අගෙන අභිවාහි දමනිකාව අපවාහි දමනිකාවට වඩා මුකින් වැඩි මහතයි කියලා කියන්නේ නැහැ. එතකොට විෂ්කම්මෙන් වැඩි. හරි. මොකද විෂ්කම්මෙන් වැඩි අභිවාහි දමනිකාව. දැන් ඕගොල්ලෝ හිතන්නද මොකක් හරි වතුර බටයක් එන වගේ තියෙනවා අපි මෙහෙම හරි ටැංකිය මෙහෙම තියෙනවා වතුර ටැංකිය මොන තියෙනවනේ කියලා බලන්න දෙලා නේද ඒකේ මෙහෙම බටය වලින් එනවා මෙහෙම ටැප් ලයින් දෙනවා ඊට පස්සේ දැන් මෙහෙම හිටන්න ඕන මෙහෙම තියෙනවා ඊට පස්සේ මේකෙන් සම්බන්ධ කරලා තියෙනවා එක එක ටැප් වල වගේ මෙහෙම බට දැන් මෙහෙම සම්බන්ධ කරලා තියෙන බටයක් උයි හරිද ඊට පස්සේ ආයෙ සම්බන්ධ කරලා තියෙනවා මේ හරිය මෙන්න මේ වගේ නොයාරි බට දෙකක් හයි කරලා තියෙනවා මේ මේන් ලයින් එක. හරි වතුර එන මේන් ලයින් එක. දැන් මොකද වෙන්නේ? මෙයාගේ ලොකු පීඩනයකින් හරි මෙයා වැරදුනම ලොකු ඈතට වතුර විදිනවා. මෙයා වෙනවා මොකද වෙන්නේ? එහෙම නැහැ. චුට්ටු මෙතන ඉලක් වෙනවා. ඒ කියන්නේ මොකක් අඩුවේද? පීඩනය. ඇයි බටේ ලොකුයි? ආ, එතකොට බටේ ලොකු නම් පීඩනය අඩු වෙනවා. මේ වෙලාවදී දැන් මෙහෙම අවස්ථාවක් හිතන්න. දැන් මෙතන බටේ පොටි මෙතන බටේ ලොකුයි වුණා. ඒ නිසා තමයි පීඩනය අඩු වෙන්නේ. මෙතන බටේ ලොකුයි ඊට සාපේක්ෂව මෙයා පොඩි. ලොකු බටේකින් එන වතුර ටික පොඩි බටේකට වමාරු කරනකොට එතන පීඩනය මොකක් වෙනවද? සෑහෙන පීඩනයක්. සාම බටේකින් එන එක Tamanට වඩා ලොකු බටේකට දුන්නාම පස්සේ පීඩනය පහළ වෙනවා. මෙයාට තරම් පීඩනය මෙයාගෙ. හැබැයි මෙයාට වඩා වැඩි පීඩනය මෙයාගෙ. ඒ අනුව මෙන්න මෙතන ඒ වගේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ලොකු බටේකින් ගෙනල්ලා පොඩි බටේකින් පිට කරනවා. එතකොට මෙහෙන් එන ෆ්ලෝ එක වැඩි. මෙතෙන්ට එන සැපයුම වැඩි. හරි? සප්ලයි එක වැඩි. හැබැයි ආපසු ගන්න එක අඩුයි. පොඩි බට යන තියෙන්නේ. ඒ අනුව මෙතන මෙන්න මෙතන ලොකු මොකක් නිර්මාණය වෙනවද? පීඩනය. ප්‍රෙෂර් එකක් නිර්මාණය වෙනවා. ඒ හොඳ නෑ ප්‍රෙෂර් එකක් නිර්මාණය වෙනවා. නෑ හොඳයි. වෙන තැන් වලට හොඳ නෑ. මෙතෙන් හොඳයි. ඇයි? මෙතන වල පෙරන්න. පරිම තියෙන ක්‍රියාවලිය හොඳින් කාර්යක්ෂමව සිද්ධ කරන්න තමයි මේ අනුවර්තනය දායකයි. ඒ අනුව අභිවාහී දමනිකාව අපවාහී දමනිකාවට සාපේක්ෂව විෂ්කම්භයේ වැඩි වීම. ඒ අතරෝ කේශනාලිකා ජාලයට අධික තෙරපුමක් පීඩනයක් ලබා දීමට හේතු වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය කාර්යක්ෂම පරිමකට ලක් වෙනවා. ලස්සන කරුණ ටික කල්පගන්න හැටි. එරොන් මෙන්න මේ කේශනාලිකා ගුලිය අපි කියනවා මොකක් කියලාද? ගුච්චිකාව කියලා. මේක අපිට හරියනවා මොනවා? ගුච්චිකාව. අපව අපිට කියන්න පුළුවන් ගුච්චිකා කේශනාලිකා ජාලය කියලා. හරි. ගුච්චිකාව කියලා කිව්වත් ඇත. මේ ගුච්චිකාව හරහා තමයි මොකක් පෙරීමට ලක් වෙන්නේද? උදරයේ පෙරීමට ලක් වෙනවා. ඊට පස්සේ තියෙනවා ගුච්චිකාව වඩලා දැන් රුක්කානුවට මේකත් ඔයගොල්ලෝ කියන්න ඕනේ. හරි. ගුච්චිකාව අතහැරලා යන්න බෑ රුක්කානුව කියලා කියන්නේ. වල රුක්කානෝ කෘත්‍ය රහිත වෙනවා මුත්‍තිකාව කියලා ගන්න නැත්තම් හරි කෘත්‍යමයකක වෙන්නේ නැහැ මුත්‍තිකාව කියන්නේ ඊට පස්සේ අපි එනවා දැන් මුත්‍තිකාවේ කතා ටික හරි දැන් මුත්‍තිකාවේ කේශනාලිකා ජාලය තියෙනවා ඊට පස්සේ සිදුරු මොනවද තියෙන්නේ සිදුරු අපි ඒක එතනින් ඉවර කරලා ඊළඟට යනවා මෙන්න මේ කොටස දැන් මේ අලු පාටේ මොනවද ඇතුළත තියෙන්නේ රුක්කානෝ රුක්කානෝට අයිති කොටස් ටික ප්‍රධාන වශයෙන් හරි එතකොට මම මේ අයින් කරනවා ලීපු ටික දුවු ටික දැන් මොකද වෙන්නේ මේ මේකට අපි කියන්නේ මොකද්ද බෝමන් ප්‍රාවරය බෝමන් ප්‍රාවරය කියලා කියනවා මෙන්න මේ කොටස ඔය කෝප්පයක් වගේ තියෙන එක කෝප්පාකාර ව්‍යුහයක් කියලා තමයි අපි කියන්නේ ඒකත් ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕන අනිවාර්යයෙන් කෝප්පාකාර ව්‍යුහයක් රෝමන් ප්‍රාවරය කියලා කියනවා මේකේ මේක මගෙන් මොකක් කරලා තියෙනවද බලන්න මුත්‍තිකාව ආවරණය කරලා තියෙනවා මේ වට කරලා තියෙනවනේ
मारो ना तो देखो मारो ना हर बड़े हर अभी चेक कर लो मालूम है पाले आ जाने का हर पाले आ जाने का बाद या आवरों ने बाव हुआ आरों ने बाव हुआ ठीक है तो मैं पाले आ जाने का तो मैं आवरों ने उड़ते हैं ना आरों वैटी वैन के ने अभी आरों ने पीले लगे हमें आरों ने क्या लोगों की तरह पाले आ जाने के तो फिर पुटी करते हैं कर पाले आ जाने का आरों यार ये मदद दिया है ये पढ़ लगने वाले मेरा एमसी के वाले ही पढ़ लेते हैं ना हाँ ये लोग देंगे उनमें बड़ा ठीक है तीन वाला सापेक्ष वर्तमान में रुकानों का तो मैं कि मैं अवसारे संबंध में मैं नारे करते हैं ना सामुद्राप्त प्रणाम देती है उनकाने तो सामुद्राप्त प्रणाम हर ने इन्हा उनमें बड़ा ठीक है रुकानों में बड़ा तर वो एक एक कोटा से ना तर कोटा देना ना नोने देना ब्रोमन प्रावर है हाँ उसकी प्रावर है ना अपने संपूर्ण ही आता है हाँ हर इतना कथा करा है इतनी यहाँ तो कोटा से का तभी कथा करा नोने मैं आविर्भूत संवाली का नाली का हुआ विदुर संवाली का नाली का अनेक कोटा एक का गत्ता इंपास से एक बोलो प्रधान वर्षे ශ්‍රාවය හා ප්‍රතිචෝදනය කියලා කර්තව්‍යයන් දෙකක් අපි කතා කරනවා මුත්‍ර සැදීමේ ක්‍රියාවලිය යටතේ. ඒ කියන්නේ සරලව ගත්තොත් දැන් මෙතනින් පෙරලා යනවානේ ද්‍රව්‍ය. මේකේ සීමාවක් නැහැ. ඒ කියන්නේ සමහරක් අපේ දේහයට අවශ්‍ය කරන ද්‍රව්‍ය මෙතනින් පෙරෙනවා. උදාහරණයක් විදිහට ග්ලූකෝස්. ග්ලූකෝස් ඔක්කොම වගේ මෙතනින් පෙරෙනවා. හරි මෙතනින් යන ග්ලූකෝස් වලින් වැඩි හරියක් මෙතනින් පෙරෙනවා. එතකොට ග්ලූකෝස් කේ පෙරලා බෑනේ. ඒ ටික අපිට අවශ්‍යයි. සීන් මේ මුත්‍රා වල ග්ලූකෝස් නැහැ. සීනි දිනන මුත්‍රා නැහැ. තිබුණේ නැහැ. එනම් සීනි වෙලා හරියන්නේ නැහැ මෙතනින් එහෙනම් ඒ සීනි ටික මේ හරියදී මොකද වෙන්නේ අපෝ දේහයට ලබා ගන්නවා හරි මේ මේ දැන් වලදී විවිධ ද්‍රව්‍ය දේහයට මෙතන පිළිච්ච ද්‍රව්‍ය සමහරක් ඒවා ලබා ගන්නවා වගේම සමහරක් දේහය තුළ ශ්‍රාවය කරන්න ඕනේ ඒවා මෙතන ශ්‍රාවය කරනවා දේහයට ලබා ගැනීම සහ දේහයෙන් සමහරක් ද්‍රව්‍ය එකතු කිරීම සිද්ධ කරනවා මේ මේ කොටස් වලදී හරි අවිදුර විදුර එන්ලේ පුළුව ඒ ආසිත කොටස් වලදී හරි ඒ අනුව අවසානයේදී යන තරලය තමයි සංග්‍රහ ප්‍රණාලයකට ගිහිල්ලා එතනින් ඊපස් මුත්‍රා ලෙස පිටවෙනවා. සංග්‍රහ ප්‍රණාල කොටක් එකට එකතු වෙලා තමයි මුත්‍ර වාහිනියට ඒවා යොමු වෙලා තියෙන්නේ. හරි. එනනම් අපිට මේ කොටස් වල ප්‍රධාන වශයෙන් දැනගන්න තියෙන වෙයි දේවල් ටික මෙයා සරල අපිච්ඡ දෙක. ප්‍රධාන වශයෙන් ඝනාකාර අපිච්ඡ දෙක. අපි අර සත්‍ය පාඩමේ කරේ මුලින්ම අපිච්ඡද. ඒ යටතේ අපි කියනවා සරල අපිච්ඡ දෙයක් තියෙන මේ හැම එකෙම සංකීර්ණ ඒක ලොකු view එක නෙමෙයි. තම අන්වේක්ෂීය view එකක් ඔක් කරනවා කියන්නේ. තොර මෙයාගේ සරල අපිට දෙයක් මෙයාගේ සරල අපිට දෙයක් මෙයාගේ සරල අපිට දෙයක් සරල අපිට දෙලින් හදලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රාවී කෘත්‍යයන් කරන තැන්වල ඒ වගේම අවශෝෂණ කෘත්‍යයන් කරන තැන්වල ඇදලා තියෙන අපිට දෙය තමයි ගණාකාර සරල ගණාකාර අපිට දෙය තමයි ගොඩක් තැන්වල අපිට උරුක්කානුවේ දකින්න පුළුවන් වෙන්නේ ඒ ගණාකාර අපිට දෙය කරද්දී අපි කියව උරුක්කනාලිකා කියලා හරි උදාහරණ විදියට එමේ හරි ඒ අනුව ඔය කොටස් ටික ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ ඊළඟට දිග සාපේක්ෂව ගත්තාම අවිදුර සංවර්ධන නාලිකාවේ දිග වැඩි සාපේක්ෂව කාටද විදුර සංවර්ධන නාලිකාවට වඩා යම් ප්‍රමාණයක්. ඊට තව එක දෙයක් තියෙනවා කියන්නේ මෙන්න මේ බුද්ධිකා පේක්ෂ නාලිකාව පහ වුණාන් පස්සේ දැන් අර අවශෝෂණය කරනවා දුර ශ්‍රාවය කරනවා දුර. ඒතකොට නිකම් මේක කරන්න බෑ. අවශ්‍යතාවද රුධිර පේක්ෂ නාලිකාව ुद्रेषणालिक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 ाल
සමලිත නාලිකා ආශ්‍රිතව තියෙන කේශ නාලිකා ජාලය අපි කියනවා පරිණාලාකාර කේශ නාලිකා ජාලය කියලා. මොකද කියන්නේ පරිණාලාකාර පරිණාලාකාර කේශ නාලිකා ජාලය. දෙක
ඉතින් මේ එකත් එයාට එක අමුතු නමක් තියෙනවා. එයාට කියනවා වාසා රෙක්තා කියලා. වාසා රෙක්තා. අනිත් වාතාල නමක් ඔබ එහෙම වාසා රෙක්තා. ඒ කරන් දෙන්නේ නැහැ එහෙම තමයි කියන්නේ හරි. එතකොට මෙන්න මේ කියන පේශනාලිකා ජාල දෙක ප්‍රයෝගී වෙනවා. විශේෂයෙන්ම ද්‍රව්‍යවල හුවමාරු. ඒ කියන්නේ උත්කානුවහරව ද්‍රව්‍ය හුවමාරු කරන්න. මොකද මෙතන ගොඩක් ද්‍රව්‍ය හුවමාරු වෙන තැන. මෙතනින් පෙරිච්චල එක හිමම ගලිම උත්සාහ විදිහට යනවා නෙමේ. මේ අතර තුරත් විශාල වශයෙන් එහා මෙහා ද්‍රව්‍ය හුවමාරු වෙනවා. ඒතර ද්‍රව්‍ය හුවමාරු වෙන නම් අනිවාර්යයෙන් රුධිරය තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ කේශනාලිකා ජාල දෙක මේ විව ආත්මිත ගොඩ ඇවිල්ලා තියෙන්නේ. හරි. ඒ අනුව ඔය දේවල් ටික තමයි ප්‍රධාන වශයෙන් උත්කානුව ගැන කියන්න තියෙති කියන්න ඕනේ. ඊට පස්සේ හෙල්ලේ පොඩු අපි කිව්වා ඒක යෝ හැඩතිය කියලා කියන්න ඕනේ ආරෝහණ බව අවරෝහණ බව කිව්වනේ හරි යෝ විශේෂයෙන් කියන්න ඕනේ තමයි මෙන්න මේ අවරෝහණ ඒ කියන්නේ අවරෝහණ බව පල්ලයට යන එක ආරෝහණ කියලා මේකනේ ආරෝහණ බව ජලයට අපාර ගම්මය කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ඊට පස්සේ ආයේ යෝ හැඩතිය කියන්නේ ඒක ඉතින් වෙනවා නම් පෙරවට හරියන්නේ නැහැ කියන්න ඕනේ හරි ඒක ඉතින් වෙනවනේ කියලා නොලියෙන් ඉඳපා ඒක කියන්න ඕනේ කොහොමද හරි මේ ටික තමයි ප්‍රධාන වශයෙන් රුක්කානුවේ කොටස් වලට කියන්නේ. ඒතර රුක්කානුවක් අපි පටන් ගත්තේ විවමයා බුද්ධිමේකේ රුක්කානුවයි කියලා. රුක්කයක මිලියනයක් පමණ තියෙනවා. ඒතර ඒකෙදි කොටස් ටික මොනවද? මුත්‍තිකා මොකද්ද? ප්‍රෝමන් ප්‍රවරේ මොකද්ද? වෙන්නේ මොකද්ද සහ ඊතරු කොටස් ටික අවිතර විතර ඊට පස්සේ එන්ලේ පොඩු ඇඳලා තියෙන්නේ කොහොමද කියන එක. ඒ කතා ටික අපි සාකච්ඡා කරා. ඊළඟ අපි තියෙන කතාව තමයි මොකද්ද? මුත්‍ර සෑදීමේ ක්‍රියාව. මේකම කියාගෙන එමුම ඒ ක්‍රියාවලියක් තියනවා. හරි මේ රුක්කානුව අපිට ප්‍රමාණවත් වෙනවා ඒ ක්‍රියාවලියක් සාකච්ඡා කරලා කොටස් ටික දැන් ඕගලන්ට මතක ඇති ඒ නිසා කොටස් මම අයින් කරනවා ඒවත් කියන්න දෙන්න ඕනේ සැදීනේ ක්‍රියාවලිය කොහොමද කියලා බලන්න. ඔය කේතනාලික කොහොමද තියෙන එක හොඳයි හරි. ඒ වෙනම අපිට උදව් කරන්න පුළුවන්. මතක කරනකොට තියෙනවා කියලා නැත්නම් ටිකක් කරලා යනකොට ඒක මොනවද කේතනාලික නැහැ. කේතනාලික අමතක කරනවා. ඒක අමතක කරලා බැහැ. නම් මුත්‍ර සෑදීමට තමයි අපි බලපොත්තු. හරි. ප්‍රධාන වශයෙන්ම මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය කොටස් තුනකින් සමන්විතයි. මොනවාද කොටස් තුන? දැන් මේ වීඩියෝ එක බලනකොට ඔයගොල්ලෝ බලන ගමන්ම මේක පාඩම් කරගන්න උත්සාහයක් දරන්න. හරි දෙපාර තුන් පාරක් හරි මේක බලලා මේ කරුණු ටික එහෙම මොළේ තියාගෙන ඊට පස්සේ ලියලා බලන්න තමන්ට මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය පුළුවන් ද? උත්කානුවේ විවේ මේ කොටස් හැම එකක්ම එන්න. කියපු කොටස් හැලෙන්නේ නැති වෙන්න විස්තර කරගන්න පුළුවන් දෙයක් නේද හරි පළවෙනි එක අත්ති පරිශ්‍රාවනේ අත්ති පරිශ්‍රාවනේ දෙවෙනි එක වරණීය ප්‍රතිශෝෂණය වරණීය ප්‍රතිශෝෂණය තුන්වෙනි එක ශ්‍රාව අපි කරලා මෙන්න මේ විදිහේ කියනවා කොටස් තුනකින් සමන්විතයි මෙන්න මේ කොටස් තුනෙන් තමයි සමන්විතය. එහෙම කියලා අපිට මුත්‍ර සෑදීමේ ක්‍රියාවලිය විවර කරන්න බෑ. මේ එක කොටසක් ගැන අපි විශේෂයෙන් දැනගන්න ඕනේ සාකච්ඡා කරන්න ඕනේ. හරි. මේ ප්‍රධාන කොටස් තුනෙන් සමන්විතය. එහෙනම් පළවෙනි එක අති පරිශ්‍රාවය. මොකද්ද අති පරිශ්‍රාවය කියලා කියන්නේ? ඒක සිද්ධ වෙන්නේ කොතනද? මෙතන. මෙතන ඉඳලානේ මෙතෙන් යන දැන් මෙතන ඉඳලා පෙරෙන්නේ. රුධිරයෙන් තමයි පෙරෙන්නේ. හරි. රුධිරයෙන් පෙරෙනවා. පෙරණ කියනවා පෙරණය කියනවා මෙතෙන්ට එන එක පෙරිලා එන ද්‍රාවණය පෙරණය මොන පෙරණයද මුත්‍චිකා පෙරණය ඒ මුත්‍චිකා වහරන පෙරණය ඒ නිසා හරි එනවා අති පරිශ්‍රාවණය කියන ක්‍රියාවලිය කොහොමද කියලා බලන්න යමු හරි මේකෙත් මෙහෙම දෙයක් වෙන්නේ දැන් අපි කලින් කතා කරා වගේ අභිවාහක ධමනිකාව විශ්ලේෂණය කොහොමද ධමනිකාව පුදන්නේ කියනවා මෙතන එනවා
अधिक पीडनांतर हेतु द्रव्य द्रव्य ब्रोमन प्रावर्तमी क्रियावलो अति पे अधिक पीडने अधिक पीडने द्रव्य पेरियम लक्ष्मिकलिका ब्रोमन प्रावर अवकाश उदरेंटमीन राशि प्रमाण साधक වරණීය බවක් නැහැ අතිපරිශ්‍රාමණය වරණීය බවක් නැහැ අර දෙවෙනි එකේ තමයි වරණීය දෙක දෙවෙනි ක්‍රියාවලිය දෙවෙනි ක්‍රිය මේ කොටස විදිහට කාය වරණීය ප්‍රතිශෝෂණේ ඒකෙදි තියෙන වරණීය බව මේකෙදි එහෙම නැහැ සිදුරට සයිස් එකට ඇදින ඕන එකක් පෙරෙනවා දැන් මේ වගේ දේවල් පෙරෙන අතර මෙන්න මේ දේවල් පෙරෙන්නේ නැහැ හරි රක්තම් ශ්වේතම් පට්ටික प्रतिशोषण ग्लूकोज පෙරනවා හැබැයි එයා කියනවා ආයෙ මට ග්ලූකෝස් ටික ඕනේ පෙරවලට කියලා හරි ඒක වැරදිලා පෙරුණේ ඒ නිසා මට ඕනේ කියලා හරි මෙහෙන් ආපහු ගන්නවා එහෙනම් නැවත ගැනීම නැවත අවශෝෂණය කිරීම තමයි ප්‍රතිශෝෂණය කියලා කියන්නේ හරි සමහරක් ද්‍රව්‍ය වරණීය ඒ කියන්නේ තෝරා සියල්ල නෙමෙයි
ප්‍රතිපස්සාරයන්නේ සිදුරට අදාළ සියල්ල. වර්ණීය ශෝෂණය වෙනෙමනේ මේ තෝරා බේරාගත් සමහරක් අණු නැවත අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි වර්ණීය ප්‍රතිශෝෂණය කියලා කියන්නේ. මේ වර්ණීය ප්‍රතිශෝෂණය සිද්ධ වෙනවා කොහොමද? අවිදුර, හෙල්ලේ පුඩුව සහ විදුර සමවිත නාලිකා කියන අවස්ථා හැම එකකදීම වගේ වෙනවා. සුළු වශයෙන් හෝ වෙනවා. ප්‍රධාන වශයෙන්ම වැඩිපුරම වර්ණීය ප්‍රතිශෝෂණය සිද්ධ වෙන්නේ අවිදුර සමවිත නාලිකා. අපි දැනගන්නට ඕනේ මේ මොනවද අතිපර මේ වර්ණීය ප්‍රතිශෝෂණය වෙන්නේ කියන එක දැනගන්න. प्रधान संवित नागरिका वर्णीय प्रतिशोषण लाभ विविधाकार अणुर्ग की අවිදුර සමලිත නාලිකාවේදී ආපහු රුධිරයට ගන්න අණු වර්ග මෙන්න මේවයි. හරි මම ඒක මේ හැටි වගේ ගන්නවා. ග්ලූකෝස් ඇමයිනෝ ආපහු සෝඩියම් ප්ලස් ආය ගන්නවා මෙන්න මේවා. अंतरा वर्णीय प्रशोषण सिद्धवेदी ग्लूकोजियम प्लस क्लोरीन बाइकार्बोनेट जलेषण आकार सक्रिय ඒ කියන්නේ ATP වැය කරනවා සක්‍රිය ATP වැය කරනවා තමයි මේ අණුව අපව රුධිරයට ගන්න. මෙයලා අක්‍රිය. හරි. ඊට පස්සේ තව ඉන්නවා කට්ටිය මෙතෙන්දී දැන් මෙහෙම වෙනවානේ මේක අපි තේරුම් ගන්න ඕනේ. जलयुक्त अंतराल तरल जल्द
මේකේ තියෙන ජලය මේකේ තියෙන සාන්ද්‍රණය ගොඩක් වැඩි ජලයේ අඩුයි හරි මෙයාගේ ජලයේ වලට සාපේක්ෂව මෙයාගේ ජලයේ වැඩි මොකද ජලයත් වැඩි වෙනවානේ ගොඩක් එනවා මෙතනින් ජලය වර්ණීය ප්‍රතිශෝෂණය ලක් වෙනවා අනිත් අයන වර්ගය යනකොට එක එක ඊට පස්සේ ආයේ අපි කියනවා බයිකාබනේට ප්‍රධාන වශයෙන් මේ බයිකාබනේ අවශ්‍ය වෙන්නේ මෙයා දේහගතවල pH අගේ තබා ගන්න හේතුව කරන මේ බයිකාබනේට් වලින් කාබනික අම්ලය හදනවනේ කාබනික අම්ලය හදලා ඒක බයිකාබනේට් වැඩගත් වෙනවා ගොඩක් දරවට දේහතරල වල ඒ කියන්නේ රුධිරයේ pH අගේ නියතව තියා ගන්න වගේ අවස්ථාවක් හරි හොඳයි එයානම ඒ දේවල් ටික වෙන අතරතුර තව දෙයක් වෙනවා මේකට සමහර දේවල් ශ්‍රාව වෙනවා හරි අවිදුල සම්මලිත නාලිකාව ආශ්‍රිත දැන් මේකෙදි අපි කතා කරේ මේ ප්‍රතිශෝෂණය වෙනවනේ ඊට අමතරව ශ්‍රාවය වෙනවා මෙන්න මේකෝ ඒක මම කලු පාටින් කියනවා ඇමෝනියා ශ්‍රාවය වෙනවා ආපෝ ශ්‍රාවය වෙනවා H+ හරි H+ ශ්‍රාවය වෙනවා ඖෂධ වර්ග විවිධ ඖෂධ අවශ්‍ය නැති ඖෂධ වර්ග ඊට පස්සේ ආපහු විෂ විෂ වර්ග විෂ එතන මම දැන් මේ කියුවේ මෙයා අක්‍රීයව මේගොල්ලෝ සක්‍රීය දැන් ආපහු පොඩ්ඩක් ඔක්කොම දෙමන් කියනවා ගුච්චිකාවෙන් පෙරෙන්නේ මොනවද රුධිර සෛල ප්ලාස්ම ප්‍රෝටීන් ඇහැර ඉතුරු කුඩා අණු. ඒ අණු ඒවා අවිදුර සම්මලිත නාලිකාවට ආවහින් පස්සේ වර්ණීය ප්‍රතිශෝෂණය සිද්ධ වෙනවා. වර්ණීය ප්‍රතිශෝෂණයේ ආකාර දෙකකට සිද්ධ වෙනවා සක්‍රියව හා අක්‍රියව. ATP වැය කරලා සහ වැය නොකර. ATP වැය කරලා වර්ණීය ප්‍රතිශෝෂණය ලක් වෙනවා තමයි ග්ලූකෝස් සමනෝම සෝඩියම් ප්ලස්. ඒ වගේම අක්‍රියව ප්‍රතිශෝෂණය වෙනවා තමයි ජලය, ක්ලෝරින් අයන, බයිකාබනේට් අයන සහ පොටැසියම් ප්ලස්. ඒ වගේම ශ්‍රාවී කෘත්‍යයන් සිද්ධ වෙන සමහරක් වෙලාවට මෙතෙන්දී ඇමෝනියා ශ්‍රාවය වෙනවා අක්‍රීයව H+ ඖෂධ ශා විෂ විෂ වර්ග ශ්‍රාවය වෙනවා සක්‍රීය. ඔය කරුණු ටික තමයි මුකේ මොකක් ඇතුලේ වෙන්නේද? අවිදුර සම්මලිත නාලිකාව ඇතුලේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට දැන් අවිදුර සම්මලිත නාලිකාව දැන් මොකක් ආදී තව අපි එක දෙයක් කියන්න ඕනේ මෙතෙන්දී ඊට පස්සේ දැන් ආධිර සමාජික නාලිකාවෙන් ඒ කෙරණේ ගමන් කරනවා හෙල්ලේ පුඩුව දක්වා හෙල්ලේ පුඩුවේ කොලාට ද අරියතෝනියෝ අවරෝහණ ආරෝහණ නෙමෙයි පරිලයකට එක අවරෝහණ අවරෝහණ බාහුවට ගමන් කරනවා අවරෝහණ බාහුවට ගමන් කරන තරලය තුල සාන්ද්‍රණය අපි කියනවා සාපේක්ෂව ගොඩක් වැඩි කියලා ඒකට හේතුව එකක් H+ වගේ ඒවා ශ්‍රාවය වුණා ඒ වගේම ජලය ගොඩක් අයින් වුණා එකෙන් සෑහෙන ජල ප්‍රමාණයක් පෙරණේ සෑහෙන ජල ප්‍රමාණයක් දැන් අයින් වෙලා තියෙන නිසා මේ තරලයේ සාපේක්ෂ සාන්ද්‍ර තරලයක් කියලා කියනවා. මේකේ අවරෝහණ භාවයට ආවෙන් පස්සේ අවරෝහණ භාවයේ තවදුරටත් අක්‍රීය ජලය ප්‍රතිශෝෂණය සිද්ධ වෙනවා. මේ ප්‍රතිශෝෂණයක් නිසා මම ඉතින් මේ පැත්තට දාලා මොකක් වුණ ප්‍රතිශෝෂණයද ජලය H2O අක්‍රීය ප්‍රතිශෝෂණය වෙනවා කොහෙද අවරෝහණ භාවය. ඒකේ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ එතකොට තවදුරටත් මොකද වෙන්නේ? සාන්ද්‍ර වෙනවා. අවරෝහණ භාවයෙන් එනියට යන හෙලෙපුව දක්වා අවරෝහණ භාවයට ගමන් කරන ජලය මේ පෙරණේ තවදුරටත් සාන්ද්‍ර වෙනවා. මොකද මෙතෙන්දී ජලය ප්‍රතිශෝෂණය වෙන නිසා. මේ අවරෝහණ භාවයට ආවයන් පස්සේ අවරෝහණ භාවයේදී ප්‍රධාන වශයෙන් සෝඩියම් ප්ලස් සක්‍රීය සෝඩියම් ප්ලස් යන හැමදාම කරේම යාව ග්‍රහණය කරගන්න නැත්නම් ප්‍රතිශෝෂණය කරගන්න සක්‍රියව හරි සෝඩියම් ප්ලස් සක්‍රියව ආරෝහණ භාවයේදී ප්‍රතිශෝෂණය කරනවා හරි සෝඩියම් ප්ලස් ඒ වගේම මේකේ විශේෂ කරුණක් තමයි මේ ආරෝහණ භාවය ජලයට මොකද වෙන්නේ අපාරම මේ නිසා මෙතනදී ජලයට ජල අපාරම ඒ නිසා ජලය මෙතෙන්දී ප්‍රතිශෝෂණය වීමක් වෙන්නේ නැහැ. ඒත් ඒ අනුව
මෙතනින් එළියට එන කියන්නේ විදුල සමෝලිත නාලිකාවට යනවා වූ පෙරණය සාපේක්ෂව මෙහෙන් ආපු පෙරණයට සාපේක්ෂව මොන වෙලාද යන්නේ සාන්ද්‍ර බව අඩු වෙනවා ඒ කියන්නේ ඒවැය සාන්ද්‍රණය අඩුයි හරි ඒ එතනින් සෝඩියම් ප්ලස් ඩිස්ට්‍රොක්ෂන් එකක් සිද්ධ වෙනවා ජලය එහෙමම තියෙනවා ඒතර යන තරලේ නැත්නම් පෙරණයේ සාන්ද්‍ර බවෙන් අඩු වෙනවා ජලය සාපේක්ෂව වැඩි වෙන ටිකක් හරි ඒ නිසා ඊට පස්සේ විදුල සමෝලිත නාලිකාවට යනවා හරි විදුල සමෝලිත නාලිකාවට ආවන් පස්සේ එයාගේ වැඩ කීපයක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම ශ්‍රාවී කෘත්‍යයන් සහ අපහු ප්‍රතිචෝෂණය කිරීම කෘත්‍යයන් කියනවා ප්‍රධාන වශයෙන්ම මෙයාගේ සෝඩියම් ප්ලස් ඊළඟට පොටෑසියම් ප්ලස් මේගොල්ලෝ සක්‍රීයව අවශ්‍ය විට සක්‍රීයව අවශ්‍ය විට මෙයලා ප්‍රතිචෝෂණය කරන්න පුළුවන් ඒ වගේම H+ හා බයිකාබොනේට් මෙව අපි කියන පාලනය කරන්න පුළුවන් කියලා පාලනය කර පාලනය කියන්නේ යුතු එහෙනම් මේ අර මෙතෙන්දී නම් අනිවාර්ය ප්‍රතිචෝෂණයක් වෙනවනේ දැන් මෙතෙන්දී සෝඩියම් ප්ලස් වල අනිවාර්ය ප්‍රතිචෝෂණයක් වෙනවා අවිදුල සමෝලිත නාලිකාවල හැබැයි විදුල සමෝලිත නාලිකාවේ සෝඩියම් ප්ලස් ප්‍රතිචෝෂණය වෙන්නේ දේහයට අවශ්‍ය නම් පමණයි ඒ ආන්තරණය අපි ඉස්සරහට ඉගෙන ගන්නවා හරි දැනට ඔයගොල්ලෝ කියන දවල් පාලනයකින් යුතුව සෝඩියම් ප්ලස් පොටෑසියම් ප්ලස් සක්‍රියවත් ඒ වගේම බයිකාබොනේට් හා H+ අයන හුවමාරු වීමක් සිද්ධ වෙනවා දැන් මෙතනදී H+ මේ ඊතලයේ දැම්මත් වැඩදී හරි මෙතන මා දැම්මේ H+ ඇතුළට හරි බයිකාබොනේට් තමයි ඒක ඒක වෙන් කරලා තේරුම් ගන්න හරි H+ වල ඉන්නේ නම් මොකද ශ්‍රාවය හරි H+ ශ්‍රාවය බයිකාබොනේට් ප්‍රතිශෝෂණය හරි ඊට පස්සේ ආපහු මෙතනින් සිද්ධ වෙන්න පුළුවන් ජලය ප්‍රතිශෝෂණය වෙන්න පුළුවන් ජලය H2O හරි ඔය හැමදේයක්ම වෙන්නේ විදුල සමර්ථ නාලිකාව පාලනය කියන එක කවුද පාලනය කරන්නේ මෙන්න මේ කියන හෝමෝන ADH හා L ඩෙස්ටෙරෝන් L ඩෙස්ටෙරෝන් කියන හෝමෝන දෙක මගින් විදුල සමර්ථ නාලිකාව හරහා ජලය සෝඩියම් ප්ලස් පොටෑසියම් ප්ලස් ඒ වගේම බයිකාබොනේට් වගේ අයන වර්ග හෝමෝන වීම පාලනය කරනවා ඒ වගේම සංග්‍රාහක ප්‍රණාලිය මතත් මේ හෝමෝන ක්‍රියාත්මක වෙනවා එයාලා අවිදුල විදුල සමර්ථ නාලිකාව මතත් ඒ වගේම සංග්‍රාහක ප්‍රණාලිය මතත් ක්‍රියාත්මක කරලා සංග්‍රාහක ප්‍රණාලියේ නු හරි ජලය අක්‍රීය සහ සෝඩියම් ප්ලස් සක්‍රීයව මෙතන මම ATP ගන්නකොට සක්‍රීය වෙනවා ප්‍රතිශෝෂණය කරන්න දායක ඒ වගේම මෙතෙන්දී මේ අතරේ මෙතන අර වගේම එකක් තියෙනවා පොටෑසියම් ප්ලස් ශ්‍රාවයක් කියන්නේ හරි මෙතන මෙහෙම නිකන් අර පොම්ප කියලා අපි කතා කරන්නේ පම්ප් එකක් ක්‍රියාත්මක වෙනවා ඔය දෙකටම අදාළව සෝඩියම් පොටෑසියම් කියන්නේ සෝඩියම් ප්‍රතිශෝෂණය සෝඩියම් ප්‍රතිශෝෂණය වෙලා පොටෑසියම් ශ්‍රාවය වෙයි සහ H+ ශ්‍රාවය වෙලා බයිකාබොනේට් ප්‍රතිශෝෂණය වෙයි මෙන්න මේ ක්‍රියාවලිය වලින් දේහ තරලවල දැන් අර ඔයගලන්ට ටික ටික පැහැදිලි වෙනවා නැති ආශෘති විද්‍යානය කියන කතාව. ආශෘති විද්‍යානය කියලා කිව්වේ ද්‍රව්‍ය සාන්ද්‍රණය සහ ජල තුලිතාව. ඒක පැහැදිලි මේ ද්‍රව්‍ය සාන්ද්‍රණය පැහැදිලි බලපෑමක් මෙතන සිද්ධ වෙනවා මේ කණු වගේ මේ දේ කරන්නේ. එතකොට H+ ගන්නවා sorry H+ දෙනවා බයිකාබොනේට් ගන්නවා. සෝඩියම් ප්ලස් ශ්‍රාවය කරගන්නවා ඒ කියන්නේ මේ උක්කාණු ශ්‍රාවය කරනවා පොටෑසියම් ප්ලස් sorry සෝඩියම් ප්ලස් සක්‍රිය ප්‍රතිචෝෂණය කරනවා මේ පොටෑසියම් ප්ලස් ශ්‍රාවය කරනවා ඒත් මේවත් තුලින් දේහ තරලවල තියෙන ඒ කියන්නේ අන්තරාල තරලයේ හෝ වේවා රුධිරයේ හෝ වේවා ඒ තරලවල තියෙන
අයන වර්ග ද්‍රාව්‍ය අයන වර්ග නැත්නම් ඒකට අපිට කියන්න පුළුවන් ද්‍රාව්‍ය කියලා ද්‍රාව්‍ය අයන වර්ග වල හෝමාරුව සිද්ධ වෙලා ඒවා සමතුලිත වෙන්න උපකාරී වෙනවා. ඒ අනුව තමයි අපි කියන්නේ වකුගඩු මගින් බලිෂ්ඨාවේ පද්ධතිය මගින් ආශෘති විද්‍යාවේට උදව්සප වෙනවා කියන්නේ. ඒක ඔයගොල්ලන් පැහැදිලි වෙනවා දැන් හරි. ඒතර ඔය කරුණේ තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒතර අපි කියනවා ADH තියෙනකොට අක්‍රීය ජල ප්‍රතිශෝධනය සිද්ධ වෙනවා. ඒක අපි කියුවා. හරි මේ සිද්ධ වෙන ADH ඇතුළේ. ADH ඇතුළේ ඒක අක්‍රීය ජල ප්‍රතිශෝධනය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇල්ඩොස්ටරෝන් හෝමෝන තියෙනකොට සෝඩියම් ප්ලස් H+ වගේ H+ ආයස සෝඩියම් ප්ලස් प्रतिशोषण विशेषम सोडियम प्लस නැවත දේ යන ප්‍රතිශෝෂණය සිද්ධ කරනවා ඇල්ඩොස්ටරෝන් බලපෑම හරි යෝ පැහැදිලිව කතා කරමු ඊළඟට તો ඇල්ඩොස්ටරෝන් හෝමෝනේ මගින් සෝඩියම් ප්ලස් හා ජලයේ ප්‍රතිශෝෂණය වීම සිද්ධ කරනවා හරි ඇල්ඩොස්ටරෝන් වලට ජලයේ ප්‍රතිශෝෂණය බලපානවා මොකද ඇල්ඩොස්ටරෝන් කරන්නේ සෝඩියම් ප්ලස් වැඩිපුර ප්‍රතිශෝෂණය උත්තේජනය කරන එක සෝඩියම් ප්ලස් වැඩිපුර උත්තේජනය වීම හේතුවෙන් ජලය නිකම්ම ඒ ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවනේ දේ කරලවල ඒක බලපෑම දැනෙච්චාම ඉබේම ජලයක් එනවා අක්‍රීයවල් යන ADH හෝමෝනේ ජලයක් ඒ වගේම ඇල්ඩොස්ටරෝන් සඳහා සෝඩියම් ප්ලස් ආ ජලයේ ප්‍රතිශෝධනය වැඩි වීමක් කියන කරුණු දෙක බලපානවා හරි ඊට පස්සේ සංරාහක ප්‍රණාල මතක් මේ ක්‍රියා කරනවා කියුවානේ හරි ADH අතර ජල ප්‍රතිශෝෂණය වැඩි කරන්නත් පුළුවන් ADH හෝමෝනයට ඇල්ඩොස්ටරෝන්ටත් පුළුවන් සංරාහක ප්‍රණාලය මත ක්‍රියා කරලා සෝඩියම් ප්ලස් ප්‍රතිශෝෂණය වැඩි කරනවා ඔය කියන ක්‍රියාවලිය දෙකෙන් එතෙන්දී අපව ප්‍රතිශෝෂණ ක්‍රියාවලිය සිද්ධ වෙලා සෑදෙන මුත්‍රා ජලයේ ප්‍රතිශෝෂණය වෙනවා කියන්නේ මොකක් වෙනවද සාන්ද්‍රණය වැඩි වෙනවා ඒ අදාළ ද්‍රවණය එතකොට එකෙන් හැදෙන මුත්‍රා මොකද වෙන්නේ සාන්ද්‍ර භවෙ නිහලයි ඒ කියන්නේ අධික සාන්ද්‍ර හිතන්න ඔය ජල ඉගයක් ඔගොල්ලෝ වතුර හරියට බොන්නේ. එතකොට හැදෙන්නේ මේ වගේ තත්ත්වයක් තමයි උදාගන්නේ. වතුර හරියට බොන්නේ නැති වුණාම අර විජලන තත්ත්වයකදී වගේ සාන්ද්‍ර මුත්‍රා සුළු ප්‍රමාණයක් හැදෙනවා. තනතු මුත්‍රා වැඩි ප්‍රමාණයක් හැදෙනවා. හොඳට ජල සැපයීමක් තියෙනවා. ඒත් අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. ඊට පස්සේ ඔය දේවල් ටිකත් එක්කලා අවසානයේ කියනවා අපි මේ ද්‍රාවණය මෙතන පිටත් වෙන ද්‍රාවණය තමයි දැන් සංග්‍රහ ප්‍රණාලයට ගිහිල්ලා එතනින් ඊට පස්සේ ආපහු ප්‍රතිශෝෂණයක් වෙන්නේ නැහැ සංග්‍රහ ප්‍රණාලයෙන් පස්සේ ඒවා යොමු වෙන්නේ ගලින්ම වෘක්ක ශෝණිය හරහා මුත්‍රා වාහිනිය වලට මුත්‍රා වාහිනිය වලින් මුත්‍රාශය දක්වා ඒක මුත්‍රාශය දෙහිම මොනව කරන්න බෑද ඒකේ ප්‍රතිශෝෂණය ඒවා කරන්න බෑ මුත්‍රාශය දෙහි මේ සීලමු දේවල් වෙන වෘක්කානුව තුල මුත්‍රාශය ගියාට පස්සේ ඉතින් ගියාම තමයි කොමාරි එක බහැර කරගන්න වෙනවා නැතුව වෙන විදියක් නැහැ ඒකෙදී ආයේ අපව ප්‍රතිශෝෂණයක් එහෙම කරගන්න බෑ අදිසි අවස්ථාවක් ආවත් ඉඳ කලින් කරගන්නවා නම් කරගන්න වෙනවා ඒ අදාළව හරි හොඳයි ඒ අනුව මෙතෙන්දී ඔයගොල්ලන්ට පැහැදිලි ඇද්දී අපි කතා කරපු දේවල් ටික අන්තිම ටික ටිකක් පැටලලා ගන්න එපා ඒකෙදී විදුරු සමනිත නාලිකාවේදී වෙන ක්‍රියාවලිය ටික විදුරු සමනිත නාලිකාවේ හැමදේම වෙන්නේ පාලනයක් ඇතුළු ඒ කියන්නේ ADH වල හෝ ඇල්ඩොස්ටරෝන් වල බලපෑම යටතේ ප්‍රධාන වශයෙන් ප්‍රේතන් වලදී ප්‍රධාන වශයෙන් සෝඩියම් ප්ලස් ප්‍රතිශෝෂණය හා පොටෑසියම් ප්ලස් ශ්‍රාවය H+ ශ්‍රාවය හා බයිකාබ්‍රේ ප්‍රතිශෝෂණය සිද්ධ කරනවා. ඒකට ඒ මඟින් ප්‍රධාන වශයෙන් දෙය තුළ සමතුලිතතාව, අයන සමතුලිතතාව, නැත්නම් ද්‍රව සමතුලිතතාව ඒවා වැඩ කරනවා. ප්‍රේඩීච් වල බලපෑම යටතේ විදුල සමනිත නාලිකා තුළ සංග්‍රහක ප්‍රණාලය තුළ ජල ප්‍රතිශෝෂණය ඉහළ යනවා. අගෙන ඇල්ඩොස්ටරෝන් වල බලපෑම ඇද්දී මේ ගොල්ලන්ගේ ඒ නාලිකා මත ක්‍රියා කරලා සෝඩියම් ප්ලස් හා ජලයේ ප්‍රතිශෝෂණයත් ඒ වගේම පොටෑසියම් ප්ලස් බහිස්රාවය මේ පොටෑසියම් ප්ලස් කියන්නේ ඇතුළට ඒක ශ්‍රාවය හරි බහිස්රාවය එහෙම කියන්නේ ශ්‍රාවයක් ඒක ශ්‍රාවී ක්‍රියාවලිය සිද්ධ වෙනවා පොටෑසියම් ප්ලස් මගින් හරි පොටෑසියම් ප්ලස් ඇතුළට දාන හරි ඒ අනුව ඔය ආකාරයෙන් තමයි ඊට පස්සේ සංග්‍රහ ප්‍රණාලයට ගියපු ඒවා අර විදි ADH වල ඇල්ඩොස්ටරෝන් බලපෑමටදී සාන්ද්‍ර මුත්‍රා බඩපත් වෙලා ඒවා නිකුත් වෙනවා මුත්‍රා මාර්ගය හරහා ඒවා නිකුත් කරන්න පුළුවන් ඉතින් ඒ ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මුත්‍රා සෑදීමේ ක්‍රියාවලිය යටතේ රෝගවල මුලින්ම ඒ හැඳින්වීම කරලා ගොඩක් වෙලාවට මේක දැන් මතකයි සමහරක් වෙලාවට මේකම පාඩම් කරලා ගිහිල්ලා පටන් ගන්න වෙනද අවිදල සමාලිත නාලිකාවෙන් ග්ලූකෝස් මේ
අවශෝෂණය ප්‍රතිශෝෂණය කරනවා ඔහොම තමයි පටන් ගන්න. අති පරිශ්‍රාවණයක් නැහැ. හරි? ඒතකොට එතන ලකුණු අනිවාර්යෙන් පොයින්ට් 7 8ක් එතන හැදෙනවා. ඒකින්ද අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කියන්න ඕන පටන් ගන්නකොට පොයින්ට් මුත්‍ර සැදීමේ ක්‍රියාවලිය අදියර තුන. අති බල එහෙම කියලා එහෙම විස්තර කරන්නේ අන්න මෙතනින් බැලෙන මොනවද කියන දැනින් තමයි. ඒ වගේම මෙතනදී අපිට තව දෙයක් කියන්න පුළුවන්. මේ ශ්‍රාවී කෘත්‍යයේ ප්‍රධාන වශයෙන් NH3 ඇමෝනියා. හරි? ඇමෝනියා සහ H+ දෙකම ශ්‍රාවය කරනවානේ එතනදී. ඇමෝනියා ඊට පස්සේ H+. දැන් මේකෙන් උපකාරය වෙනවා NH4+. NH4+ කොහේ හදන්නද? මේ මුත්‍රා තුළ හදන්න. ඒතර ඒක ස්වාරක්ෂණය ලෙස ක්‍රියා කරනවා. NH4+ ස්වාරක්ෂණය ලෙස ක්‍රියා කරනවා. ඒ කිමිස්ට්‍රි වලින් මේක වෙනම කතා කරනවා. ඒ කියන්නේ රසියේ අන්තිම පාඩම වල ගියාම निराकरण මේ ADHD ඇඩ්‍රිස්ට්‍රොන් වල හෝමෝන වල බලපෑම ටිකක් විස්තරාත්මකව අපි දැනගන්න ඕනේ. ඒ සඳහා සහ අවසානයේ මේ වයිස්රාය පද්ධතිය ආශ්‍රිත රෝග තත්ත්ව කීපයක් ගැන අපි කතා කරනවා ලොකු ඩින් සරලව කතා කරනවා. හරි. ඒ වීඩියෝ එකෙන් හම්බ වෙන කෙනා සිල් දනටම අයදෝ.